ඔබත් බය වෙන කෙනෙක්ද? මම මෙතනදී කතා කරන්නේ බය නැති කරගන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් අනිවාර්ය ප්‍රතිඵල තියෙන ක්‍රම කිහිපයක්. සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. රැඳිලා ඉන්න මාත් එක්ක මේ වීඩියෝ එක අන්තිම වෙනකම්. ඔබට දැනගන්න පුළුවන් ඔබේ බිය ඔබ කොහොමද නැති කරගන්නේ? දුරු කරගන්නේ කියන කාරණාව. මුලින්ම ඔබ බිය හඳුනාගත යුතුයි. ඔබ බය වෙන්නේ කුමන කාරණාවන් කෙරෙහිද? මොන වගේ අවස්ථාවන් වලටද කියන එක? කුමන ආකාරයේ අයටද කියන එක? ඔබ හොඳින් හඳුනාගත යුතුයි. මේ ආකාරයෙන් මේ බිය ඇතිවීමට මුල හේතුව ඔබ හඳුනා ගැනීම ඒ සඳහා විසඳුම් සොයා ගැනීමට ඔබට ඉතාම පහසුවක් වෙනවා. බොහෝ වේලාවට බිය ජය ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් බියට මුහුණ දීමයි. මේකෙන් අදහස් වෙන්නේ නෑ කිසිම අවබෝධයකින් තොරව සිටුේෂන් වලට කෙලින්ම ඉස්සරහට යෑම නුවණට හුරුයි කියලා. අපි ජීවිතේ ඕනම අවස්ථාවක් වලදී කැල්කියුලේටඩ් රිස්ක් එකක් අපිට ගන්න සිද්ධ වෙනවා. නමුත් ඒ සිටුේෂන් එක අපි හොඳින් ඇනලයිස් කරලා ඒ සිටුේෂන් එකට මුහුණ දීම තමයි අපි ඩිරෙක්ට්ලි ඒ ප්‍රශ්න වලට මුහුණ දෙනවයි කියලා දැන් අදහස් කරන්නේ. බියෙන් සහ ගැටලු වලින් පැනලා යාමට වඩා සූදානම් වෙලා නිසි සූදානමකින් යුතුව ඒ ප්‍රශ්න වලට මුහුණ දීම තමයි මෙතනදී ප්‍රශ්න වලට කෙලින්ම මුහුණ දීම කියන එකෙන් අදහස් වෙන්නේ. ගාත්ම බිය උපදවන කාරණා වලට ඔබ ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් වෙන්න නම් ඔබේ සිත කිසිම දෙයකට සැලෙන්නේ නැති ශක්තිමත් සිතක් බවට පත් කරගන්න ඔබට සිද්ධ වෙනවා. ඒතනට ඔබේ සිත පත් කරගන්න ඔබට තියෙන හොඳම ක්‍රමය සහ ටූල් එක තමයි භාවනාව කියලා කියන්නේ. මේ සඳහා ඔබට පුළුවන් හොඳ භාවනාවක් පුරුදු වෙන්න. මේ සඳහා සුදුසුම භාවනාවක් ගැන මේ වීඩියෝ එකේ අන්තිමට මම සඳහන් කරනු ලබනවා. ඒ වගේම කුමක් හෝ මනස නිරවුල් කරන සහැල්ලු කරන භාවනාවක් පුරුදු වීම ඔබට බියෙන් මිදීමට උපකාරයක් වෙනවා මිසකයි. අනේ විශේෂම කාරණාව තමයි මේ බිය කියන එක ක්‍රියේට් වෙන්න අපගේ හිතවල තියෙන ඍණාත්මක අදහස් සහ සමහර මිත්‍යා විශ්වාසත් ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඉතින් මේ සඳහා ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි ඔබ ඔබටම අභියෝග කර ගැනීම සහ ඔබ දකින සහ අහන දේවල් ගැන ගවේෂණාත්මකව සහ තාර්කිකව හිතන්න පුරුදු වෙන එක. එමගින් ඔබේ හිතේ තියෙන ඍණාත්මක විශ්වාසයන් සහ අදහස් වලට අභියෝග කිරීම මගින් ඔබට සමහර අහේතුක කාරණා සඳහා ඇතිවන බිය දුරු කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට උදව් ලබා ගන්න පුළුවන් අපගේ පවුලේ අයගෙන්, පවුලේ සමාජිකයන්ගෙන්, ඔබේ විශ්වාසවන්ත මිතුරන්ගෙන් හෝ ඔබ විශ්වාස කරන ඒ සඳහා ඔබට විසඳුමක් ලබා දිය හැකි සුදුසු පුද්ගලයන්ගෙන්. වටිනාම කාරණාව තමයි මෛත්‍රී භාවනාව. සියලුම ලෝක සත්වයින්ට මෛත්‍රිය වැඩිමෙන් මනුෂ්‍ය, අමනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සහ තිරිසන් ලෝක සහ අනෙකුත් සියලුම ලෝකවල ඉන්න සත්වයින්ට ඔබ මෛත්‍රී වඩන්න පුරුදු වුණොත්, මෛත්‍රිය පතුරවන්න ඔබ පුරුදු වුණොත්, එය විවිධ දේවල් සඳහා ඔබේ සිතේ ඇති බය අඩු කරන්න, ඔබේ සිත ශක්තිමත් කරගන්න, ඔබේ සිත සැහැල්ලු කරගන්න ඔබට හේතුවක් බවට පත් වෙනවා. මෛත්‍රී භාවනාව නිවැරදිව කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ අතරින් ක්‍රම කිහිපයක්ම මේ channel එකේ දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝ වල link මේ වීඩියෝ එකේ description එකේ සඳහන් වෙලා තියෙනවා. ඔබට ගිහිල්ලා ඒ වීඩියෝ බලන්න පුළුවන්, අහන්න පුළුවන් සහ ඒ වීඩියෝ වලට අනුව මෛත්‍රී භාවනාව සිදු කරන්න පුළුවන්. ඔබේ බිය නැති කරගන්න ඔබට තියෙන තවත් වැදගත් ක්‍රමයක් සහ විදියක් තමයි ඔබ ඔබට සිදුවිය හැකි නරකම දේ වෙනුවෙන් නිරන්තරයෙන්ම සූදානම් වී සිටීම. උදාහරණයක් විදියට ගත්තොත් කොහොමත් මරණයට පත් වෙනවා කියන එක ඔබ දැනගෙන ඉන්න එක. සිදුවිය හැකි නරකම දේ නම් මරණයට පත්වීම. කොහොමත් කවද හරි මම මරණයට පත් වෙනවා.
එහෙමනම් ඔබ බිය විය යුතු කාරණයක් නෙමෙයි මේ මරණය කියන්නේ. මරණය කියන්නේ ඔබට අලුත් දෙයක් නෙමෙයි. මේ සංසාරයේ පුරාවටම ඔබ මේ ආකාරයෙන් මැරිලා නැවතත් මේ සංසාර ගමනට එකතු වෙලා ඉන්නවා. ගණන් කළ නොහැකි තරම් විශාල අවස්ථාව ප්‍රමාණයක්. ඒ වගේම මේ ගත වෙන සෑම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබ තුල අලුතින් සිත් ඇති වෙමින් විනාශ වෙමින් පවතිනවා. ඉතින් ඔබ වටහා ගත යුතු දෙයක් තමයි මේ මරණය කියන්නේ. එහෙම නැත්නම් ඔබ අවබෝධ කරගත යුතු දෙයක් තමයි මේ මරණය කියන්නේ. එහෙමනම් ඔබ එයට බිය විය යුතු නැහැ. ඉතින් ඔබ බය විය යුතු දෙයක් නෙමෙයි මේ මරණය කියන්නේ. ඉතින් ඔබ කිසිම දෙයකට බය විය යුතු නැහැ. අනිත් ක්‍රමය තමයි බුද්ධානුස්සති භාවනාව වැඩි වීම. බුදුන් වහන්සේගේ ගුණයන් සහ බලය හඳුනාගෙන උන්වහන්සේගේ සරණ යාමෙන් අපේ ජීවිතවල බිය දුරු කරගන්න අපිට පුළුවන්. බුදුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බලයන් ගුණයන් සිහි කරලා ඒ ගුණ තුලින් ඒ බලයන් තුලින් අපේ බිය දුරු කරගන්න අපිට අපේ සිත ශක්තිමත් කරගන්න පුළුවන්. මේ තරම් උතුම් ගුණයන් සහිත ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමක් තමයි මම සරණ ගිහින් ඉන්නේ. ඉතින් මාගේ ජීවිතය මාගේ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මා පූජා කරමි, පූජා වෙත්වා කියලා ඔබ හිතලා ඔබේ සිතේ තියෙන කිසිම බයකට, ඔබට මුහුණ දෙන්න තියෙන කිසිම දෙයකට ඔබට බය නැතුව ශක්තිමත්ව මුහුණ දෙන්න ඔබේ සිත ඔබට සකස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ බෞද්ධ නොවන අයෙක් නම් ඔබට ඔබේ ඒ ශාස්ත්‍රවරයාණන් වහන්සේ සහ ඔහුගේ ගුණ මතකයට නගාගෙන ඔබේ බිය දුරු කරගන්න ඔබට හේතුවක් බවට පත් කරගන්න පුළුවන් පැහැදිලිවම. තවත් ඔබේ තියෙන බිය දුරු කරගන්න ඔබට හොඳම අවස්ථාවක් ළඟා කරලා දෙන ක්‍රමයක් තමයි ඔබ කරපු යහපත් ක්‍රියාවන් ගැන මතකයට නගාගෙන ඔබේ තියෙන යහපත් ක්‍රියාවන්, ඔබේ තියෙන යහපත් ගතිගුණ ගැන මතකයට නගාගෙන බියට මුහුණ දීම. සම විටම බියෙන් පලා යාමට වඩා බියට මුහුණ දීම, බිය හැකි නරකම දේ වෙනුවෙන් සූදානම් වී සිටීම ඔබට ඕනම දෙයක් කෙරේ ඇති බිය දුරු කර ගැනීමට ඔබට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. එම නිසා ජීවිතයේ තියෙන අභියෝගවලට කිසිම දෙයකට බිය වෙන්න එපා. ඔබ බිය දුරු කරගත්ත, බිය දුරු කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න ඒ සඳහා මා සඳහන් කළ ක්‍රම භාවිතා කරලා, විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව හොඳින් පුරුදු පුහුණු කළා, ඔබේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ, එහෙම නැත්නම් ඔබ ආදානේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ කෙනෙක්ගේ ගුණ සිහි කළා, ඔබේ හිතේ ඕනම දෙයක් කෙරේ තියෙන බිය දුරු කරගන්න සහ ජීවිතයට බියෙන් තොරව මුහුණ දෙන්න ඔබ පුරුදු වෙන්න. ඔබට ජය.